රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ට් ඝාතනය කෙරේ විවර්ෂණ සීඅයිඩීට පළත් පාලන ඡන්දය පවත්වන ලෙස ඉල්ලන පෙත්සම් ජනවාරි 18 සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරයි ජීවත් වෙන්න බැරිව හඬා වැටෙන දෙමළ සහෘදයින් ණය ගැන ඇහුවාම සිහි නැති වුණාද කියලා අහන රටේ ජනපති සහ කන්න නැතිව සිහි මුර්ජා වී සිටින සමස්ත ජනතාව ගැන අද ටෙලිවැකියෙන් මාලදිවයිනට යන සංචාරකින් ඩොලර් 500ක් වැය කරද්දී ලංකාවට එන කෙනා ඩොලර් 20යි ජනපති රනිල් කියයි අධ්‍යාපනයෙන් ලොව අංක 1ට ශ්‍රී ලංකාව ගේන්න හදන සජිත්ගේ යෝජනාව ටෙලිවැකියට අත තියලා මාධ්‍ය මර්ධනයට සූදානම් වන රජය ගැන මන්ත්‍රී අශෝක් අබේසිංහ කතා කරයි දේශීය පුවත්තටයි දැන් අවධානය මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ එම දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයයි. මෙරට ප්‍රධාන රක්ෂණ සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වන දිනේෂ් ෂාෆ්ට් කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා. මොහුගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල් දුව සඳහන් කළේ. ණය මුදලක් ලබා දුන් පුද්ගලයෙකු හමුවීම සඳහා දිනේෂ් ෂාෆ්ට් ඊයේ පස්වරුවේ සිය නිවසින් පිටව ගොස් තිබෙනවා. ඒ පිළිබඳව සිය බිරිඳ දැනුවත් කරමින් ඔහු පවසා ඇත්තේ බොරැල්ල ප්‍රදේශයට යන බවටයි. අනතුරුව බිරිඳ ඔහුව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වීම සමග දුරකථන සංඥා මගින් මොහු සිටින ස්ථානය හඳුනා ගැනීමට බිරිඳ කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ. ඇය සිය සැමියා බොරැල්ල කනත් අසල සිටින බවට පවසා සේවකයෙකු යොදවා පරීක්ෂා කිරීමටයි කටයුතු කර ඇත්තේ. කාර්යාල සේවකයෙකු බොරැල්ල කනත්තට පැමිණ ඇත්තේ ඒ අනුවයි. අදාළ සේවකයා සිදු කළ සොයා බැලීමකදී මූල්‍ය ප්‍රධානී දිනේෂ් ෂාෆ්ට් සිය මෝටර් රථය තුළ ගෙල සිර කර අත්පා ගැට ගසා බැඳ තමා තිබියදී සොයාගෙන තිබෙනවා. පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අදාළ ව්‍යාපාරිකයා මියගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කළේ. මිය යන විට ඔහු 51 වන විහේ පසු වුණා. මේ වන විට මෙම ඝාතනය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබනවා. පළත් පාලන ඡන්දය පවත්වන ලෙසට ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා. එළඹෙන ජනවාරි මාස 18 වනදා අදාළ පෙත්සම් කැඳවීමටයි අභියාචනාධිකරණය නියම කළේ. මෙම පෙත්සම් අද දින ප්‍රියන්ත ජයවර්ධන කුමුදිනී වික්‍රමසිංහ සහ අචල වෙංගපුලිගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි රොමේෂ් ද සිල්වා සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිචවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙසටයි. එහිදී ජනාධිපති නීතිච සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ නිවේදනය දෙසැම්බර් මාස අවසන් සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කර ඇති බවයි. එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සඳහන් කළේ මැතිවරණ කොමිසම අදාළ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ නිවේදනය දෙසැම්බර් මාස අවසන් සතියේ නිකුත් කරන බව ප්‍රකාශ කරන්නේ නම් මෙම පෙත්සම ඉන් පසුව එළඹෙන දිනයක සලකා බැලීම සුදුසු බවයි. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මාස 18 වනදා කැඳවන ලෙසටද අධිකරණය නියම කළා. අද මාලදිවයිනට යන සංචාරකයින් දිනකට ඩොලර් 500ක් වියදම් කරනවා.
එහෙත් ලංකාවට එන සංචාරකයන් වියදම් කරන්නේ දිනකට ඩොලර් 20ක් පමණ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ. මේ තත්ත්වය වෙනස් කළ යුතු බවයි ඔහු ඇල්ල ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ. ඇල්ල කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව ඇතිකරගත්ත සාර්ථක සංචාරක මධ්‍යස්ථානය. සංචාරක මධ්‍යස්ථාන ගණනාවක් කලාප ගණනාවක් ඇති කරලා තියෙන්නේ ආණ්ඩුවෙන්වත් සංචාරක මණ්ඩලයෙන්වත් නෙමෙයි. තමන් ඒ අවස්ථාව දැනගෙන දියුණු කරලා එතෙන්ට තමයි සංචාරකය ආවේ. ඉතින් දැන් අපි මේකෙන් ඉදිරියට යන්න මේ ප්‍රදේශයේ තවත් ප්‍රදේශ ගණනාවක සැලසුම් සහගතව යන්න බලන්නේ. මේ අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා. දැන් ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ. අපිට කරන්න පුළුවන් මොනවාද කියලා අපි තීරණය කළා එතනින් යන්න ඕනේ. උදාහරණයක් ගත්තා 1990 දී අපේ රට සංචාරකයෙන් ආවා යුද්ධෙ තිබුණා. වියට්නාමයට ආවේ නැහැ. සංචාරක ව්‍යාපාරය තිබුණේවත් නැහැ. වැඩියෙන්ම ඇවිල්ලා තියෙන 2018 අපේ ඉතිහාසයේ. එදා වියට්නාමයට ආවා මිලියන 20කට වඩා සංචාරක. අපේ එකයි ඒකයි අතර වෙනසක් තියෙනවා. අපි කොතනද වැරදුනේ කියලා දැනගන්න. මාලදිවයිනේ සාමාන්‍ය වශයෙන් සංචාරක වැඩි දෙනෙක් එක රැයකට එක දවසකට ඩොලර් 500ට වඩා වියදම් කරනවා. අපේ එක නැහැ. ඉතින් මේ මූලික ප්‍රශ්න විසඳගන්න නැතුව සංචාරක ආර්ථිකයක් මේ රටේ ඇති කරගන්න බෑ. ආර්ථිකයේ අමාරුකම් තියෙනවා. අනිත් පැත්තෙන් බැංකුවල අමාරුකම් තියෙනවා. බැංකු ක්‍රමේ වැටෙන්නත් බෑ. බැංකුවම වැටුවොත් සංචාරකයෙක් ඉන්නේ නැහැ. ඔක්කොම බේරගෙන යන්න වැඩසටහන තියෙන. ඒ වගේම මේ ආණ්ඩුව බාර අරගෙන අපි ඉදිරියට යනවා. ලංකාවට සංචාරකයෝ දැන් එන එකට අමතරව තව මිලියන 2ක් ගේන්න අඩු ගානේ දවසකට ඩොලර් 500ක්වත් වියදම් කරන අය ඩොලර් 500,000ක් වියදම් කරන අය අන්න ඒ වගේම සේවා බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ මාස්ටර් ප්ලෑන් එකක් ගේන්න ඕනේ. ඇල්ල ටුවරිස්ට් ඒරියා කියන්නේ මොකද්ද? මේ පැත්ත තමයි හදන්න. මේ පැත්තේ වැඩි හෝටල් දැම්මොත් මෙතන තියෙන මේක නැති වෙනවා. දැන් අර අතන කපොල්ල මොකද්ද කියන්නේ? කපොල්ල පැත්තේ දාන්න එපා. මේක දාන තැන් පාලනය කරන්න. හැමතැනම හෝටල් දැම්මොත් මිනිස්සු එන්නේ නැහැ. තම පක්ෂයේ අරමුණ කැටහොල්ලන දරු පරපුරක් නිර්මාණය කිරීම නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ලොවක් දිනන්න පුළුවන් දරු පරපුරක් හදන්න සිස්ටම් චේන්ජ් එකක් කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පුත්තලමේදී අවධාරණය කළේ. ලොව බිහිවෙන අලුත් රැකියාවලින් 70%ක්ම අලුතින්ම නිර්මාණය වෙන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. තාක්ෂණයේ මත පදනම් මේ අභියෝගවලට අපේ රට සූදානම්. 10,100කට පමණ වැඩි පාසල් ප්‍රමාණයක් තිබෙනවා අපේ රටේ. පාසල් 1,100ක පමණයි විද්‍යාව, ගණිතය, තාක්ෂණය යන විෂයන් ඉගෙනීම් කරන්නේ. උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවේ පාසල් තියෙන 20යි. අවාසනාවන්ත කාරණාව බහුතරයක් අවසන් වෙන්නේ විරකියා පෝලෙදි. ඒ නිසා මේ සිස්ටම් එකේ බරපතල වරදක් තියෙනවා. අවංකවම සිස්ටම් ෆේල් එකක් තිබෙනවා. මම අදහස් කරනවා මේ හැම පාසලකටම ශ්‍රී ලංකා ෆස්ට් කැපකරු මාපිය ක්‍රමයක් ආරම්භ කරන්න. රටේ දරු පරපුර ලොව තරණය කරන දක්ෂ පරපුරක් බවට පත් කිරීමේ ගමන සඳහා අපි නායකත්වය ලබා දෙනවායි කියන එක මම ඉතාමත්ම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපිට ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැහැ අපේ පක්ෂ අරමුදල් තර කරගන්නට මේ දරු පරපුර කැටහොල්ලන දරු පරම්පරාව බවට පත් කරන්න. අපිට අවශ්‍ය රටට හුස්මක් ලබා දෙන ලොව දිනන ශ්‍රී ලංකා ෆස්ට් වැඩසටහන ලොව ප්‍රමුඛතම තැනට ශ්‍රී ලංකාව ගෙනීම. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. බිත්තර කඩන්නේ නැතුව ඔම්ලට් දාන්න බෑ. බිත්තරේ කඩන්නම වෙනවා. මෙහෙම කියලා තියෙන්නේ මැක්සිමිලන් රොබෙස්පියරේ කියන නීතිඥයා. ඇත්තටම අද අප කරමින් ඉන්නේ මේ දේශපාලන කතාවල නිරුවත හෙලි කරන එක. සමහරුන්ට හරියට රිදිලා රිදෙන්ට පටන් අරන් අපට කියන්න තියෙන්නේ අපි බිත්තරය බිඳිනවා බිඳිනවාමයි. ජනතාව ඔම්ලට් හදාවි. හොඳේ මේ රටේ දේශපාලනඥයින් 1948 නිදහස ලැබපු දා ඉඳලා කතා සාප්පු. කට ඇරියොත් කියන්නේ අපි හඳ අල්ලන්න ළඟයි 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 කියලයි. අපේ ජනතාවත් රටවැසියන් ලෙස මේ දේශපාලනඥින්ගේ සුන්දර කතා අසමින් රැවටෙමින් ඉන්නවා. දැන් බලන්නකෝ ජනාධිපති රනිල් ඊයේ කියපු කතාව. ට්‍රිලියනයක් ණයයිලු. ඊට පස්සේ අහනවා මේ ඒක ඇහුනම සිහි නැති වුණාද කියලා. අහන්නකෝ. අවාසනාවකට අපිට විදුලි බල මණ්ඩලෙයි තෙල් සංස්ථාවේ විශාල ලෙස ණය තිනවා. බිලියන ගණන් වලින් තියෙන්නේ. මිලියන ගණන්වත් හිතලා වැඩක් නැහැ.
ඒ දෙකේ ගත්තොත් මං හිතන්නේ බිලියන 600ක් බය වෙන්න එපා. ඒ විදේශ ණයක ට්‍රිලියනයක් තියෙනවා. බිලියන 1000ක් තියෙනවා. බිලියන 1000ක් තියෙනවා. කවුද එක්කෙනෙක් කලන්ත හැදිලා තියෙනවා අතන? රටවැසියන්ට සිහි නැති වෙලා දැන් හුඟක් කල්. රටවැසියන්ට කන්ට නැති වෙලා දැන් සෑහෙන කල්. සමහර දේශපාලනඥයින් කුසගින්න කියන අකුරු පහේ තේරුමවත් දන්නේ නැහැ. අනික ඔය ණයකන්දරාව අහපුවම සිහි නැති වෙන එක නෙවෙයි වෙන්න ඕනේ. මේ රටේ නින්දිත දූෂිත දේශපාලන ක්‍රමය ගැන ලැජ්ජාවක් අපුලක් අප්‍රසන්න බවක් තමයි ඇතිවෙන්න ඕනේ. වෛර කරන්ට නම් අපේ හිතේ ඉඩක් නැහැ. මොකද නහි වේරේන වේරාණී සම්මන්තිච කුදාචනං කියලා අප විශ්වාස කරන නිසා පිළිගන්න නිසා. හොඳේ ඇත්තම කිව්වොත් මේ රට ලෝකයට ස්ථීර වශයෙන්ම කොපමණ ප්‍රමාණයක් ණයද කියලා අද වෙනකන් නිවැරදි ගණන් හිලවු නැහැ. හරියට දත් සංඛ්‍යා එක්ක ඉදිරිපත් කරලත් නැහැ. මොකද මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් එක් වතාවක් කිව්වා අපි ජාත්‍යන්තරයට ඩොලර් බිලියන 57ක් විතර ණයයි කියලා. හොඳේ 57ක් විතර. හරිද? ඇත්තටම මේ එකකවත් හරි ගණන් නැහැ. එතකොට සමහර අවස්ථාවල විවිධ ප්‍රවෘත්ති ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඔස්සේ අපි ඇමරිකානු ඩොලර් බිලියන 60ක් 70ක් හෝ 80ක් විතර ලෝකෙට ණයයි කියලා වාර්තා වෙලා තියෙනවා, වාර්තා කරලා තියෙනවා. දැන් ඇත්තටම මීට අමතරව රාජ්‍ය දේශේවත් ණය අරගෙන තියෙනවා ඇතිවෙන්න තව ගන්ට හොයනවා. හොඳේ දැන් ඔය එහෙම ගත්ත දේශීයව ගත්ත ණය ප්‍රමාණය විය යුතුයි නේද? ඔය ට්‍රිලියන 1.5 කියලා කියන්ට ඇත්තේ. හරිද? දැන් ඇත්තම කිව්වොත් ඒකවත් නිවැරදිව දන්නේ නැති රටක්. හරිද? ඇයි දන්නවද? සමහර ජාත්‍යන්තර ණය ගත්තේ මොකටද? කවුද ගත්තේ? අරන් මොකද කළේ කියලා හොයාගන්න බෑ. හැබැයි පොලි ගෙවන්න තියෙනවා. ලොකුම දේ තමයි හත්මුතු પરම්පරාවක් පොලි ගෙවන්න තියෙනවා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි උපදින්න ඉන්න දරුවන් පවා ලක්ෂ 12ක් 13ක් ණයයිලු. හරිද? ඒ කියන්නේ ඉපදිලත් නැහැ. ඉපදුනොත් උපදින්නෙම ණයකාරයෙක් විදිහට නේද? දැන් ප්‍රශ්නයක් අහන්නම වෙනවනේ. මේ ණය ගත්තේ ඇයි? මොකටද ගත්තේ? මොනවද කළේ? කළ දේවල් වල ප්‍රතිඵල කෝ කියලා නේද? ණය ගත්තේ ණය ගන්නේ දේශපාලන අධිකාරිය. 1948 පසු සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් කළේ ණය ගත්ත එක. ඒ ගත්ත ණය වලින් කළේ යලි මුදල් උත්පාදනය කරන එක නෙවෙයි. ඒවට නෙවෙයි ආයෝජනය කළේ. එක් උදාහරණයක් යන්නම්කෝ. හරිද? මහවැලි ව්‍යාපාරයේ අරන් බලන්න අපි සසඳමු. මහවැලිය නිසා අපේ රටේ විදුලි උත්පාදනයේ මහා පෙරලියක් සිද්ධ වුණා. ඒක සංවර්ධනයට විශාල ලෙස දායක වෙනවා. අදත් එදත් දායක වුණා. හරිද? දැන් ඔය මහවැලියට ගත්ත ණය මුදල් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට තාම ලැබෙනවා. ප්‍රතිලාභ ලැබෙනවා. ඒක හොඳ ආයෝජනයක්. හරිනේ. දැන් අපිට කියන්නකෝ අර මහා උස නෙළුම් කුළුණක් හැදුවනේ නේද? මොන ණයකන්දරාවක්ද? හා මොකද්ද තියෙන ප්‍රයෝජනීය කියලා කියන්නකෝ නේද? මෙවැනි නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති මොන තරම් හැදුව රටක්ද මේකනේ? ඒ ණය අරන් දරුවන්ගේ හිස මත පැටවුවා. හරිද? මේ දේශපාලන මජර බව තමයි ඒකට ක්‍රියාත්මක වුණේ. දැන් අද අපෙන් අහනවා ණය කන්ද දන්නවද? ඇහුනම සිහි නැති වෙනවද කියලා නේද? මේ තමයි වගකීමක් නැති දේශපාලන කතා. ඒ අයට අපේ ජීවිත අදත් විහිළුවක්. දැන් මේ දවස්වල බොහෝ දේශපාලනඥයින් ගැන හොයලා බලන්න හැමෝම නෙමෙයි. හොඳේ බොහෝ දෙනෙක් පිටරට යනවා. ඒ විවේකයට. ඒ ගැන අපේ හිතේ තියෙන වෛරයක් නෙමෙයි, කනගාටුවක්, වේදනාවක්. මොකද රටක් කන්න නැතුව හඬා වැටෙනවා. රටේ ජනාධිපති ආනවා දැක්කද අපේ ණයකන්ද ඇයි ඇහුනම ක්ලාන්තයේද කියලා නේද? එයාලා අදත් හෙටත් විනෝදයෙන් සතුටින් තව තව මොනවා හරි විකුණලා අපට තව ටික කාලයක් සතුටක් වින්දනයක් දීලා ආයේ තව මහා ණයකන්දක් ඉතිරි කරලා යන්ට යාවි. හොඳේ ඊළඟට එන අයත් අපෙන් මෙහෙම අසාවි. හරිද? දන්නවද ණයකන්ද රනිල්ගේ කාලේ ට්‍රිලියන 1.5යි. දැන් ණයකන්ද ට්‍රිලියන 5යි. එදාට එයාලත් අපෙන් මෙහෙම අසාවි නේද? ඇයි? මොකද ක්ලාන්තය දැම්මද ණයකන්ද ඇහුනම කියලා නේද? දැන් ඉතින් කන්න නැතිකමට, දුප්පත්කමට, නැතිබැරිකමට සිහි මුර්ජා වෙලා හිටියා ඇති. හරි පාර හොයාගෙන මේ පාරවත් මේ අවසිහියෙන් නෙවෙයි හොඳ සිහියෙන් අපි ඉදිරිය දකිමු කියලා අද ටෙලිවැකිය මතක් කරනවා.
අක්‍රමිකතා දූෂණ සහ වංචා පිළිබඳව නිරන්තරයෙන් සියත ටෙලිවැකිය ඍජු හඬක් නගනවා. ඊට ජනතාවගෙන් හිමි වෙමින් ඇත්තේ ඉහළ ප්‍රතිචාරයක්. ටෙලිවැකිය වැනි පුවත් විශේෂාංගවලට බලපෑම් එල්ල කිරීම මාධ්‍ය මර්ධනයට දරන උත්සාහයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසන්නේ. මේ වන විට අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තුළ හොරු එකට එකතු වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. හොරුන්ට එකට එකතු වෙන්න හරි ලේසි. හොරු පොඩි ගහලා පරාද ගන්න ජනතාව බලාගෙන ඉන්නවා ඊළඟෙන මැසෑම් මැතිවරණය කරන. මේ වන විට අපේ රට චිකාගෝවක් බවට පත් වෙලා තියෙනවා. මිනිමැරුම් හැමතැනම. ඊයේ වෙද්දි ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂකවරේ පහර දීලා මරලා තිබුණා. ඒ වගේම දැන් එලිපිට වෙඩි තියාගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා පාතාල කල්ලි. හැමතැනම දූෂණ වංචා. ඒ වගේම මත්ද්‍රව්‍ය. මේ තත්ත්වය තුළ අපේ රට ඉතාම අනාරක්ෂිත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය මර්ධනය ඉතා ශීඝ්‍රයෙන් යනවා. මුලින්ම සිරස මාධ්‍ය ආයතනයට පහර දුන්නවට අමතරව සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් ගැනලා ඔවුන් තරවටු කළා. ඉන්පසුව ඒ වගේම අලුත්ම තත්ත්වය තමයි සියත ටෙලිවැකිය පිළිබඳව දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තේරීම් කාරක සභාවපත් කළා. ඒකේ අඩුපාඩු හොයලා ඒකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න යනවා. මාධ්‍ය මර්ධනය කරන්න මූලික වැඩපිළිවෙල තමයි කරගෙන යන්නේ. මේ මාධ්‍යවේදීන් කරන්නේ රටේ ප්‍රශ්න ජනතාවට දැනුවත් කිරීම. රටේ ජනතාව දැනුවත් වෙන්නේ මේ මාධ්‍ය මගින්. මාධ්‍යයට අත තිබ්බොත් රටකට ඒ ආණ්ඩුවට සිද්ධ වෙන දේ කවුරුත් දන්නවා. හැබැයි ඒක අමතක වෙලා තියෙන බව පේනවා. මේ මැතිවරණවලදී මේ මාධ්‍ය නිශ්ශබ්ද කෙරුවොත් ඔවුන්ට වැඩි වාසි වෙයි කියලා ඔවුන් හිතනවා ඇති. මාධ්‍ය මර්ධනය සඳහා රජයේ සූදානම එකපෙළට සිට පරාජය කළ යුතු බව ජනතාවගේ හෙට දවස සඳහා වන සංවිධානය අද ප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සියතට කවදාකවත් මේ වරප්‍රසාද පනතේ උපලේඛන දෙකක් තියෙනවා. ඒ දෙකට වැටෙන එකම වරදක් කළා නැහැ මම දන්න හැටියට. මම ඔක බැලුවා. ඒ නිසා ඒක වරදක් කියලා විශේෂයෙන්ම කොමිටියක් පත් කරලා විභාගයට ලක් කරත් ඒක කිසිම විදියකට ඒකට බය වෙන්න ඕනේ නැහැ. පුළුවන් නම් ඔබතුමන්ලායේ පරීක්ෂණයට යනකොට පුළුවන් නම් මමත් එක්ක යන්න. මමත් එන්නම් පම්මත් එන්නම් පාර්ලිමේන්තුවට ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී හිටින්න. ඒක පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද හේතුව ඒ දේවල් අපේ අයිති. පාර්ලිමේන්තු ගර්භය තුළ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් ජනවාර්ගික ප්‍රශ්නය විසඳා එකමවකගේ දරුවන් ලෙස ජීවත්වීම පිළිබඳ සියලු පක්ෂ නියෝජිතයන් රැස්වී සාකච්ඡා කිරීම එකඟ වූ අතර ඒ සම්බන්ධව සියත රූපවාහිනිය මගින් 2022 නොවැම්බර් 24, 25, 26 යන දිනයන්වල විකාශය කරන ලද වැඩසටහන තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වුණාද කියන ඒ කාරණාව පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කරන්නත් ඒ කාරක සභාව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහාත් ඒ කාරක සභාවට කාර්ය වශයෙන් පවරලා කාරක සභාව පත් කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. මොකක්ද මේ කාරක සභාව හරහා මේ පාර්ලිමේන්තුව හරහා මේ ආණ්ඩුව එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ සිද්ධ කරන්න යන්නේ? සම්මත කරගත් බදු සංශෝධනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ක්‍රියාමාර්ගයකට සැරසීමට සූදානම්. අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ වුණා. මේ තියෙන තත්ත්වයට විරෝධය පළ කළ යුතුයි කියලා අද දවසේ පැවති මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළා. එතෙන්දී අපි මේ වෙනකොට අපි ආරම්භ කළ තියෙන පෙරමුණ විශේෂයෙන් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ පෙරමුණ මේ රටේ ඉතිහාසයේ බිහිවෙච්ච දැවැන්තම වෘත්තීයවේදී පෙරමුණ බවට මේ බදු සංශෝධන වලට එරෙහිව ක්‍රියාත්මක වන මේ බදු සංශෝධන පරාජය කිරීම සඳහා සකස් වන දැවැන්තම පෙරමුණ බවට පත් කරන්න අද දවසේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළා. ඒතොර ඒ පෙරමුණ එතනින් එහාට ගිහිල්ලා ප්‍රාදේශීය පෙරමුණ දක්වා ප්‍රාදේශීය කමිටු දක්වා මේක ගෙනියන්න එහි පළ පියවර විදිහට එළබෙන සතිය වෙනකොට දිවයින පුරා දැවැන්ත විරෝධතාවයන් සඳහා පෙළ ගැහෙන ප්‍රාදේශීය කමිටු 10ක් සමස්ත වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් සකස් කරන්න අද දවසේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. එළබෙන බදාදා දිනේදී අපි ආරම්භ කරනවා මේ රටේ සමස්ත වෛද්‍යවරුන් විසින් මේ බදු සංශෝධනයට එරෙහිව පෙළ ගැහෙන බදු සංශෝධනයේ පරාජය කිරීම පත් කිරීම සඳහා අවශ්‍ය ඒ පෙළගැස්ම සිද්ධ කරන ඒ සඳහා රජයට විරෝධය පළ කරන වෛද්‍යවරුන්ගේ අත්සනින් නිකුත් වන සංදේශයක් අත්සන් කිරීමේ කටයුත්ත අපි කොළඹදී එළඹෙන බදාදා දිනේදී ආරම්භ කරනවා 21 බදාදා දිනේදී. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.